සැප්තැම්බර් මාස කියලා කියන්නේ සාහිත්‍ය මාසෙ. ඒ කියන්නේ පොත්පත් එක්කනේ ගොඩක් අපිට කල්ගත වෙන්නේ. දැන් බුක් ෆෙයර් එකක් එහෙමත් එනවා. බුක් ෆෙයර් ගත සංස්කෘතික අංගයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සැරයක් පෙරහැර එනවා වගේ, වෙසක් එනවා වගේ. එතකොට අපිට නත්තල් එනවා වගේ බුක් ෆෙයර් එකකුත් අවුරුද්දට පාසා එනවා. රැල්ලේ පොත් කියවනවා වෙන්නත් පුළුවන්. නමුත් කොහොම හරි බුක් ෆෙයර් එකට පොතක් ගන්න පුරුද්දක් දැන් අපිට හැබිට් එකක් ඇවිල්ලා තියෙනවානේ. අලුත් පොත්පත් ගන්නත් ඕන. හැබැයි පොත්වලට ආදරය කරන කට්ටිය දන්නවා හොයා ගන්න අමාරු පරණ පොත්පත් මොනතරම් වටිනවද කියලා. ඒ වගේ පොතක් හොයා ගන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? එහෙනම් යන්න ඕන සුවිශේෂී තැනක් අපිට තියෙනවා. මම අවිත් ඉන්නේ මරදානට. පොත්පත්වලට ආදරය කරන කට්ටිය දන්නවා පරණ පොත් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ මරදානේ පරණ පොත් කඩවලට කියලා. අද චැනල් ටොක්ස් එකම යන්න බලාපොරොත්තු වෙන්නේ මරදානේ පරණ පොත් කඩවලට. යා අපි ගිහලා බලමු. මේ පොත් කරඩික පටන් ගන්න තියෙන්නේ 70 දශකයේ කියලා තමයි ඇත්තටම ආරංචි වුණේ. අපි එකිනෙක කතා කරගන්න සම්බන්ධ කරන්න උත්සාහ කරගත්තා. නමුත් දැන් තියෙන කාර්ය බහුලත්වයත් එක්ක පොඩ්ඩක් කට්ටි එන්න පොඩ්ඩ අදිමදි කරනවා. මොකද අද හොඳ බිස්නස් තියෙන දවසක්. කොහොම හරි 70 දශකෙත් තමයි මේ පොත් කරඩික මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සෙල්ලා මේ පොඩ උඩහා තමයි මේ මරදානේ අර හાર્ට් ඔෆ් මරදාන වගේ තමයි මේ පොත් කරඩික තිබිලා තියෙන්නේ. පස්සේදී ආණ්ඩු මාරුවත් එක්ක ඒ තිබිච්ච ඒ ලෑලි කඩ ටික මෙන්න මේ දැන් මේ තියෙන තැන මේ ඩාලි පාර පටන් ගන්න තැන එතනට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ කවුරුර මෙතනට එනවා නම් එන්න ඕන මේ ඩාලි පාර හයිට් පාක් පැත්තෙන් ඉඳන් එනවා නම් එන්න පුළුවන් ඒ පැත්තෙන් ඉඳන් හයිට් පාක් එක ගාව ඉඳන් මරදාන පැත්තෙන් බස් එක ඇවිල්ලා පරණ පොත් කඩ තියෙන තැන කියලා කිව්වොත් උතල බහ ගන්න පුළුවන්. ඒකට කොටුව පැත්තෙන් ඉඳන් එනවා නම් එහෙම එන්න පුළුවන් 122 20 වෙල්ල වගේ බස් එක ආව නම් ඒත් පරණ පොත් කඩ තියෙන තැනින් නවත්තන්න කියලා එතනින් බයිනත් පුළුවන්. මරදාන උඩහා ස්ටේෂන් එක පැත්තෙන් ඉඳන් එනවා නම් අත්‍තරම පයින් යන දුර තියෙන්නේ. මරදාන ස්ටේෂන් එක ගාව ඉඳන් එතන මේ පල්ලම පොඩ්ඩක් බැහැගෙන ඇවිල්ලා අර පරණ ඔලිම්පියා හෝල් එකෙන් පව කරන් ඇවිල්ලා වංගුව ගන්නකොට මේ පරණ පොත් කර ටික තියෙනවා. ඉතින් මේ 70 දශකයේදී මෙතනට ආව පොත් කර ටික ඊට පස්සේ එක කඩේ ඊපස්සේ කඩවල් දෙක තුනක් ඉස්සරහට ඇවිල්ලා දැන් පොඩ්ඩක් ස්ථාවරව අවුරුදු ගානක් පරණ පොඩ වටිනාකමක් තියෙන තැනක් විදිහට පත් වෙලා තියෙනවා. මේ පිටිපස්සෙන් තියෙනවා මේ ප්‍රේමදාස බුක් ෂොප් කියලා කඩයක් තියෙනවා පේනවා ඇති. මේ ප්‍රේමදාස බුක් ෂොප් එක තමයි මෙතන පටන් ගත්ත පළවෙනිම පරණ පොත් කඩේ. ඊට පස්සේ තමයි කාලාන් රූපීව 80 දශකයේ සහ 90 දශකයේ යනකොට මේ පොත් කඩ ටික මෙතනට එකතු වෙලා තියෙන්නේ. ගොඩක් වටින පොත්පත් තියෙන සාමාන්‍යයෙන් හොයාගන්න බැරි දේවල්. ඒ කියන්නේ අලුත් පොත් එහෙමත් තියෙනවා. අලුත් පොත් ගන්නත් පුළුවන්. ඒ වගේම හොයාගන්න බැරි පරණ පොත්පත් එහෙමත් තියෙනවා. ඒක නිසා ඒ තියෙන වැලියු එක නුව ගණන් එහෙම වෙනස් වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේ දවස්වල මෙතන නැහැ. තිබිලා තියෙනවා රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව අපි ඕන කෙනෙක් කියවලා තියෙන එදා හෙළදිව පොතේ ෆස්ට් එඩිෂන් එක. ඉස්සෙල්ලම මුද්‍රණය කරපු ඔරිජිනල්ම කොපි එකක් තියෙනවා. ඒක අද කාලේ ගත්තොත් එහෙම මේ පොත ලක්ෂ අඩුම මං හිතන්නේ මේ පොත අඩුම ලක්ෂ 5ක් විතර වෙනවා කියලා තමයි මේගොල්ලන්ගේ විස්තර ඇහුවාම කිව්වේ. සමහර ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් දැන් තියෙන වාතාවරණෙත් එක්ක. ඒ වගේම ගොඩක් වටින කියන පොත් සාමාන්‍ය මාකට් එකේ තියෙන රේට් එකට වඩා අඩුවෙන් ගන්න මෙතන chance එක තියෙනවා. ඒ කියන්නේ අඩුයි කියලා සමහර වෙලාවට එක ලොකු ගාණක් තියෙන පොතක් නම් මෙතන ඒහා සමානවම ඊටඩිය කුණු කොලඩි ගොනන්නෙත් නැහැ. අපි නෑ උදල වශයෙන් කිව්වොත් එහෙම normal පොතක half rate එකට වගේ මෙතනට ඇවිල්ලා පොතක් ගන්න පුළුවන්. ඉතින් පොත්වලට ආදරය කරන කට්ටිය අනිවාර්යයෙන්ම මරදාන මේ පොත් කඩ හොයාගෙන එනවා. සාමාන්‍යයෙන් නිතර දෙවේල හොයාගන්න බැරි පොත්, ඒ වගේම වටින කියන පොඩක් ගන්න තමන්ගේ pocket එකට අමාරු පොත් එහෙම හොයාගන්න කියලා දැන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් හරි වටින තැනක් මේ කොළඹ තියෙන සාමාන්‍යයෙන් කට්ටිය දන්නවා අඩුයි කියලා හිතනවා මේ එන ප්‍රතිචාරත් එක්ක. ඉතින් අද හොයාගෙන ආවේ මේ පොත් ටික බලන්න. පොඩි ඉස්සර කියලා බලමු. මේ පොත් කඩ ඇත්තටම ප්‍රමාණයෙන් හරිම කුඩයි.
කියන්නේ පොඩ්ඩක් අර හැරෙන්න පුළුවන් ඉඩ විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ තරමට මේ වටේ කොම් පොත් දාලා තියෙන්නේ. හරි පුංචි ඉඩක් වෙන් වෙලා තියෙන්නේ. අපිට ඇතුළේ කියලා බලමු. එතකොට ඔයගලන්ට තේරෙයි සයිස් එකත් එක්ක කොයි වගේ ඉඩ ප්‍රමාණයක්ද තියෙන්නේ කියලා. මේක ඇත්තට බිත්ති කියන අර යන පාත් එක පාවා වෙන් වෙලා තියෙන්නේ මේ පොත් ටික අහුරලා තියෙන විදිහ අනුව. ඒතකොට තව ලේසි මේකට ටුවරක් වගේ කියලා එන්න පුළුවන්. මීටත් වැඩිය ඉඩ අඩු තැන් වල මේ පොත් කඩ තියෙන මීටතරිය පොඩක් තව ටිකක් පොඩක් ශ්‍රින්ක් වෙලා තියෙන්නේ. හැරෙන්නත් පොඩ්ඩක් අමාරු තැන් එහෙම තියෙනවා. නමුත් ඉතින් පොත් අස්සේ මෙහෙම ගැවසමින් පොත් තෝරනකොට එන ෆීලිං එක එතන වචනෙන් කියලා නිම කරන්න බෑ. මේ විදිහට ඇවිල්ලා අපි කැමති ආදරයක නෝන පොතක් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් කාර්යබහුල වෙනකොට කට්ටිය පොඩ වැඩිපුර ආවහම ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් අවිත් ඉන්නේ පොතක් තෝරගන්න නම් ඒ ටිකක් පොඩ ඉවසගෙන අඩුවට ගන්නත් හම්බෙනවා. ඒක නිසා ඒ ටික පොඩ්ඩක් ඉවසා වදාරගෙන මේ වගේ රීඩර්ස් ඩයිජස්ට් මැගසින් එකක් හරි ආදරය කරන පොතක් ගන්න පුළුවන්. පොඩ්ඩ මේ පැත්තට ගිහිල්ලාමු. අපි තව පොඩ්ඩක් ඉඩ අඩු තැනකට ගිහිල්ලා බලමු කොහොමද තියෙන කියලා. එතකොට තව ටිකක් ඔයගොල්ලන්ට තේරෙයි වැඩේ. මේ විදිහට රාක්ක වලට විවිධාකාර පොත් දාලා තිනවා. මේ වගේ කම්බයින් මැතමැටික්ස් පොත්, ෆිසික්ස් පොත්, රටවල් ගැන ලියවිච්ච මේ හાર્ඩ් කවර් ද වටිනා පොත් කැටගරයිස් කරලා තියෙන්නේ. බෞද්ධ පොත්පත් වෙනම තියෙනවා. තුර ඉංග්‍රීසි පොත්පත් තියෙනවා. මෙතන නම් ගොඩක් ඉංග්‍රීසි පොත් වලට වැඩි ඉඩක් හම්බෙලා තියෙනවා. මම පේනවත් දන්නේ නැහැ වෙනකොට. දැන් ඔන්න මේ මගේ ගානට ගලින්ම ඉන්නේ මේ උරීස් දෙකත් ගානට වගේ මෙන්න මේ ඉඩ තියෙන්නේ. ඉතින් තව ටිකක් ඇතුළටෙමු. තව ටිකක් ඇතුළටෙමු. කොහොමද ඇවිල්ලා එන්න බය වෙන්න එපා. ඕම අස්සර ඇවිල්ලා වේත් මේ හැරෙන්න පුළුවන් ඉඩ ප්‍රමාණයක තියෙන්නේ. ඉගෙන ගන්නතරුණේ අර මේ ඉස්සර අර කානිවල් වල තියෙන මන්දිරස ටුවර් එකක් වගේ තමයි. පොත් ටික බලාගෙන මෙහෙම ඇතුළට එන්න පුළුවන්. ගොඩක් ඉංග්‍රීසි නවල්ස් වල තමයි මේ කඩේ ඉඩ තියෙන්නේ. සහ ඉතින් එක පොතක් නික හමුලේ සරගෙන බලමු. print එක කොයි අවුරුද්දද කරලා තියෙන්නේ කියලා. 64 මේ 1964 print කරපු novel එකක්. Harold Robbins ගේ The Dream Merchants කියලා කියන්නේ 64 novel එකක්. Harold Robbins ගේ novel set එකම මෙතන තියෙනවා. ඒක ගොඩක් පරණ පොත්. පොඩක් හෙඹිරිස්සාව එහෙම මොන පොඩ්ඩක් මේ දූවිලි වල defect එකක් තියෙන එකෙන් නම් face mask එකක් එහෙම දාගෙනවත් ප්‍රශ්නයක් නැහැ. මොකද ගොඩක් මේ පරණ පොත් තියෙන නිසා මේ දූවිලි සමහරට ඔයගොල්ලන්ට allergy වෙන්න පුළුවන්. එනිසා මතක් කරලා එහෙම දුවිලි පොඩ්ඩක් ඉන්ෆෙක්ට් වෙන එකෙන් නම් එකක් දාගෙනත් එන්න. මේ බලන්න. ඊට් ෆිල්ම් එක බලලා තියනවාද? අර ජෝකර් කෙනෙක් කියලා රතු පාට බැලුන් එකක් එහෙම තියාගෙන ළමයින් වෙල්ලට ගන්න. මේනේ ඊට් එකේ නවල් එක තියෙනවා. මේක සාමාන්‍යයෙන් කඩෙන් ගන්නකොට සාමාන්‍යයෙන් 1500ක් විතර යනවා. ඉතින් ඊටදී අඩු මිලකට දැන් තාවොත් ගන්න පුළුවන්. එක්කෙනෙක් පාවිච්චි කරලා තමයි තියෙන්නේ. නමුත් අර අලුත් පොත්පත් හොයනවා කියන තරම ඉන්නේ නැතුව අපි පුස්තකාලයකට ගිහලා පොත් ගන්නවා වගේ තමුන්ටම කියලා තියාගන්න පොතක් හොයාගන්න ඕන නම් එන්න මර්ධාන මේ පරණ පොත් කඩවලට. ඕන සබ්ජෙක්ට් එකකින් ඕන පොතක් තියෙනවා. මෙතන මේ එඩෙක්සල් පොත් තියෙනවා. එතකොට මේ කම්බයින් මැතමැටික්ස් පොත් තියෙනවා, පියෝ මැත්ස් පොත් තියෙනවා, ඉංග්‍රීසි පොත් තියෙනවා, මැනේජ්මන්ට් ටෙක්ස්ට් බුක්ස් තියෙනවා, මාකටිං ටෙක්ස්ට් බුක්ස් තියෙනවා. නවල්ස් නම් ඇත්තටම ජීවිතේට කියලා ඉවර කරන්න බැරි තරම් මේ ඩැනියල් ස්ටීල් එහෙම නවල්ස් තියෙනවා. ඇත්තටම මට නම් පෞද්ගලිකව කිරිම්ම සුරංගනා ලෝකයකට ඇවිල්ලා අතහැරියා වගේ. මෙතින් මෙතන මරදාන්ට ආවම පුරුද්දක් විදිහට සතියකට සැරයක් මම එන්නත් ගොඩක් ට්‍රයි කරනවා. සල්ලි ටිකක් පොඩ්ඩක් හම්බෙච්ච ගාම ඇත්තටම පොතක් හොයාගෙන ඉන්න තමයි කරන්නේ. අපිට මේ වෙළඳ සැලේ හිමිකරු මහත්මයා දුන්නා ඉතාම වටින පොතක්. මේක මුල කාලේ පබ්ලිෂ් කරපු මහාවංශේ පොතක්. මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ 1950 තමයි මේ පොත පබ්ලිෂ් කරලා තියෙන්නේ. 1950 අපේ අප්පච්චි බිදරත් නෑ. 1950 ඉස්සෙල්ලම මේ මහාවංශ පොත ඉංග්‍රීසියෙන් පබ්ලිෂ් කරලා තියෙන්නේ 1912 දී. ඊට පස්සේ රීප්‍රින්ට් කරලා තියෙන 1934 1950. ඇත්තරම මට හිතා ගන්නත් බෑ ඇත්තරම මේ ඒ තරම් පරණ පොතක් මගේ අප්පච්චිට වැඩි වැඩිමල් පොතක් මගේ අතේ මේ දරාගෙන ඉන්නවා කියන හිතා ගන්න බෑ. ඉතින් මෙච්චර කාලයක් මේ පොත් පරිස්සම් කරපු අයට ඇත්තරම මම උත්තමාචාර කරන්න අවශ්‍යයි. පුදුමාකාර වටිනා කියන ලියකියවීම වගේ මේ වගේ මරදාන මේ පරණ පොත් කඩවල හිමිකරුවන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මේ පොත් පුදුමාකාර පරිශ්‍රමයක් දැරලා මේගොල්ලෝ මහන්සියෙන් මේ දේවල් තියාගෙන ඉන්නේ. මොකද පේනවා ඇති ඇත්තටම මේ ස්ට්‍රක්චර්ස් තුනත් අර හරි සවිශක්තිමත් කියන තැන අපිට කියන අමාරුයි. නමුත් මේ තියෙන ඉඩ ප්‍රස්ථාය වුණත් හරි පුංචි ඉඩක වුණත් බොහොම සකසුරුවමින් බොහොම කලමනාකරණය කරගෙන එන ස්වභාවික විපත් වලින් පරිස්සම් කරගෙන මේ තැන් වලට වේයෝ ගන්න පුළුවන්, ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත්ව ඉඳලා ඒගොල්ලෝ ඇත්තටම ලංකාවට ලොකු සේවයක් කරන්නේ මේ වගේ පරණ පොත්පත් පරිස්සම් කළා.
හැම ජාතියකමගේ පොත් තියෙනවා මරණියන් නිකන් අර පොඩි ළමෙක්ව ගිල්ලා මේ සුගර්ලෑන්ඩ් එකකට හරි වගේ තමයි මට දැන් මේ වගේ දැනකට ආවා ආ පොත් ගද්දි පරිස්සමින් මොකද මේ අර ඔක්කොම ෆයිල් කරලා හොම තියෙන එකක් මේ වගේ එකක් ඇද්දොත් එහෙම සමහර ඔක්කොම බිමට එන්න පුළුවන් ඒ වගේ අපහසුතාව වෙන්න පුළුවන් ගණන් ගන්න එපා ඒ වෙලාවට මේ කඩවල වල හිමිකරුවන්ගෙන් පොඩි පොඩි සුපර්විෂන් එකක් ගන්න ඒ වගේ වෙලාවට වික්ටෝරියා බෙකම්ගේ ඔටෝබයෝග්‍රැෆි එක මම මේ ෆස්ට් ටයිම් දකින්නේ මම ඇත්තට මේක දැක්කේ දැකලා නැහැ ෆස්ට් ටයිම් මම මේ දකින්නේ ඔටෝබයෝග්‍රැෆි එක මේ හැබැයිින් දකින්න පළවෙනි වතාවට අංකල් මේවද කීයක් වෙනවද 700 රුපියල් 700යි මේ පොත වෙන්නේ මේ හાર્ඩ් කවර් පොතක් සාමාන්‍ය හાર્ඩ් කවර් පොතක් ගොඩාක් නිලාදිකයි නමුත් රුපියල් 700ර මේ පොත ගන්න පුළුවන් මේක ඇත්ත ගාන ඩොලර් ගාන එක තමයි බලු ISBN නම්බරය ඉදරේ නේද ISBN ආ ඩොලර් 37යි 750 ඩොලර් 37යි 750ක පොතක් රුපියල් 700ර ගන්න නම් මරදානේ පරණ පොත් කඩවලට එන්නම වෙනවා ඇංග්‍රි බර්ඩ්ස් වගේ ඒවත් තියෙනවා ආ කොහෙම වාණ්ඩයක් හම්බුණා සිම්සන්ස් පොතක් තියෙන එක පොඩ්ඩක් ගන්න ඕන කියලා හිතුණා. ඔව් මේක ගන්න. මේ මතක් කරලා දූවිලි වලට ඇලර්ජි නම් ෆේස් මාස්ක් එකක් දාගෙන මේ පොත්වල දූවිලි සමහර ඔයගොල්ලන්ට ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. අයි. කී දෙනෙක්? 300. 300. පොඩි කාලේ තමයි ආසයි සිම්සන්ස් කාටුන් එකට හරි කමන එක වනිතුරු දාතියක් අන්න හරි thank you very much ඉතින් ඉතින් මම ආදරය කර පොත මං ඉනිකම හිතුවේ නැති විදිහට මට නිකන් අර පොත් ගොඩ බලද්දී හම්බුණා ඒ වගේ ඔයගොල්ලෝ තාස කරන පොත් මේ විදිහට හොයා ගන්න අවස්ථාවක් ඒවි මරදාන පොත් කඩේට ආවොත් එන පොත් මිලදී ගන්න මරදාන මේ පරණ පොත් කඩ වලට එන්න එහෙම සමහර ලාවට පොත් අරගෙන යන්නේ මිනිස්සුත් ඉන්නවාලු නමුත් අනුශාස කරනවා මේක බලන කට්ටියම නැහැ කියලා. ඇවිල්ලා පොතක් මිලදී අරගෙන යන්න සාමාන්‍ය හොයා ගන්න අමාරු පොත් ගණන් වැඩි පොත් මෙතන ඔයගොල්ලන්ට හොයා ගන්න අවස්ථාව තියෙනවා. මට මේව තාමුණා වගේ ඔයගොල්ලෝ ආදරය කරන පොත පොත් හම්බ වෙයි. Subscribe කරලා නැත්නම් Subscribe කරන්න මගේ YouTube channel එක. අපි තව දවසක තවත් වැඩකින් මුණ ගැහෙමු. මේ channel talks.